ඒ 2003 වසරයි උතුරු පළාත් නාවික ආඥාපතිව සිටි රිය අද්මිරාල් සරත් වීරසේකර නැගෙනහිර නාවික ආඥාපති තනතුරට අනුයුක්තව වැඩ බාර ගත්තා 2002 පෙබරවාරි සටන් විරාමයේ ඊනියා සාමය මුවාවෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එකඟතාවයේ අවම කොන්දේසි පවා S50 පිට උල්ලංඝනය කරමින් සිටියා සාමයට මුවාවී සිය ඊලාම් සිටියම පාට කර ගැනීමේ කූට උපක්‍රමයක නියැලී සිටි කොටි ත්‍රස්තවාදීන් රහසිගතව ආයුධ ගෙන්වමින් හමුදා කඳුරුවලට ඇතුළු වෙමින් ඒවා වෙනත් ස්ථානවලට ගෙන යාමට රජයට බලපෑම් කරමින් සාමය රකින්න බව දකුණට මවාපෑවා. එහෙත් සත්‍ය දුටු ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කළ හැක්කක් නොමැති වූයේ සටන් විරාමයක් තුළ සාමය කඩ නොකිරීමට එවක රජය දී තිබූ උපදෙස් නිසයි 2003 වසරේ වෙසක් පුන් පොහෝ දිනය උදා වුණා. වෙනදා ත්‍රිකුණාමලයේ පොළ භූමිය ඉදිරිපිට බැඳෙන මහා තුරන් රාජයා මෙවර නිර්මාණය කිරීම තහනම් වුණා. එහෙත් බුදු තෙමගුල සමරීමට ත්‍රිකුණාමලයේ සිංහල බෞද්ධයන් නියඬ සාමකාමී පියවරක් ලෙස නගරේ කුඩා බුදු පිළිමය වෙනුවට විශාල බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කළා. මේ නිසා වියරු වැටුණු සිල්කත් කොටි වහා බුදු පිළිමය ඉවත් කරන ලෙසට උද්ඝෝෂණ කළද සිංහලයින් ඊට කන් දුන්නේ නැහැ. කිපුණු ත්‍රස්තවාදීන් නගරයේ වෙළඳසැල් වසමින් බැංකු වසමින් පොදු ප්‍රවාහන සේවා තහනම් කරමින් ඉන්ධන පෙරෝම්හල් වසා දමමින් සුපුරුදු ත්‍රස්තවාදය පුපුරවා හැරියා. එතෙක් අනපරිදි නිහඬව සියල්ල ඉවසා සිටි රිය අද්මිරාල් සරත් වීරසේකරට තවත් ඇස් කන් පියා සිටිය නොහැකි වූ තැන එවක නැගෙනහිර යුද හමුදා ආඥාපති සහ නියෝජ්‍ය පොලිස්පති අමතන්නට ඒ මහතා කටයුතු කළා. රජයේ නියෝග මත තත්ත්වය මැඩ පැවැත්වීමට හමුදා කණ්ඩ පිටත් කිරීමට නොහැකි බව ඔවුන්ගේ පිළිතුර වුණා. දෙවැනි දිනෙහිදී ත්‍රස්තවාදීන් බුද්ධ ප්‍රතිමාවට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අතර ප්‍රතිමා වහන්සේගේ පතුරක් ගැලවී ගියා. තුන්වැනි දිනෙහිදී සිය වෙළඳසැල විවෘත කළ සිංහල තරුණයෙකු ත්‍රස්තවාදීන් විසින් වෙඩි තබා ඝාතනය කළා. තම බල ප්‍රදේශයට අයත් නොවුනද නාවික ආඥාපතිට ගොඩබිම නියෝග පැවරිය නොහැකි වුවද අනීතිකව සටන් විරාමය උල්ලංඝනය කරන ත්‍රස්තවාදීන්ට එරෙහි විය යුතුය යන්න සරත් වීරසේකරයන්ගේ තීරණය වුණා. නාවික හමුදාපතිවරයා ඔහුට පිටතට නොයන ලෙස ඒ වන විටත් දන්වා තිබුණා. එහෙත් තම තීරණය වෙනස් නොකළ සරත් වීරසේකර නාවික විශේෂ යාත්‍රා බලගණයේ කණ්ඩයක් රැගෙන ගොස් බුදු පිළිමය වටා කොටස් දෙකකින් රැකවල් යොදන්නට කටයුතු කළා. රිය අද්මිරාල් සරත් වීරසේකරගේ අනපරිදි බුදු පිළිමයට ලන්වන ත්‍රස්තවාදියෙකුට ඕනෑම මොහොතක වෙඩි තැබීමට නාවික විශේෂ යාත්‍රා බලගණ සෙබළුන් සූදානම්ව සිටියා. තවත් නාවික සෙබළුන් කණ්ඩයක් යොදවා වසා දැමූ වෙළඳසැල් බැංකු ඉන්ධන පෙරෝම්හල් විවෘත කර ප්‍රවාහන සේවා යළි ක්‍රියාත්මක කිරීමට ඔහු පියවර ගත්තා. ත්‍රිකුණාමලය නගරයේ කටයුතු යළිත් යථා තත්ත්වයට පත් වුණා. මේ අතර සරත් වීරසේකර ඝාතනය කරන බවට දන්වමින් ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලය පුරා පෝස්ටර් ඇලවූ නමුත් සිදුවන්නට ගිය විශාල විනාශයක් වැළැක්වූ ඔහුට නැගෙනහිර ජනතාව හදවතින්ම ස්තුති කළා. එහෙත් නියෝග නොතකා සාමය රැකීම වෙනුවෙන් ඔහුට රජයෙන් ලැබුණු ඇගීම වූයේ වහාම ක්‍රියාත්මක වූ පරිදි කොළඹට දඬුවම් මාරුවක්. නමුත් ත්‍රිකුණාමලයේ ජනතාව එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට ලිපියක් ලියමින් දැන්වූයේ බුදු පිළිමය කැඩුවහොත් කෝවිල් කඩා දැමීමට සූදානමින් සිටි සිංහල වැසියන් එසේ නොකළේ රිය අද්මිරාල් සරත් වීරසේකරයන් මැදිහත් වී ප්‍රශ්නය විසඳූ නිසා බවයි. ජනතා හඬ ප්‍රබල බැවින් නාවික හමුදා ඉතිහාසයේ එතෙක් නොතිබූ අලුත්ම තනතුරක් වන
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර හඳුන්වා දී එය සරත් වීරසේකරන්ට ලැබෙන්නේ ඒ අනුවයි. කළ යුතුය කළ යුතු මොහොතේදීම සිදු කළ යුතුයයි සරත් වීරසේකරයන් එදා මෙන්ම අදත් අදහනවා. ඔහු ගන්නා තීරණය පිටුපස තවකෙක් සිටියද නොසිටියද ඔහු කිසි දිනක තම යුතුයකම අත්හැරියේ නැහැ.